අයිබෝවන් දවසේ පුවත් ප්‍රථමයෙන් ගෙන එන සිත ටීවී සවස 6 ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරතුඟුරුගේ මම රෝහිකා කුමාරදාස ප්‍රථම නවදානි දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත කණිජ තෙල් මිලෙහි කිසිදු වෙනසක් නොවන බව කණිජ තෙල් නීතිගත සංස්ථාව කියයි උදේ ආර් සෙනවිරත්න මහතා නව ජනාධිපති ලේකම් ලෙස පත් වෙයි ආශු මාරසිංහගෙන් මහින්දානන්දට අභියෝගයක් මාධ්‍යට කිසිම වාරණයක් නැහැ මංගලකයයි විද්‍යුත් මාධ්‍ය වාරණය කිරීම මේ යුගයේ ඉතාමත්ම අපහසු වැඩක් පළාත් සභා ඡන්දය කල් දාන්න එපා ඒකබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට ප්‍රකාශයක් ප්‍රථමයෙන් අවධානය විශේෂ විදෙස් පොතක් වෙතයි පාකිස්තාන හිටපු අක්‍රමාත්‍යවරයෙකු වන නවාස් ෂරීෆ් හට වසර 10ක සිරදඬුවම් හිමි වී තිබෙනවා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ විදෙස් පුවත් තුලින් බලාපොරොත්තු වන්න ඊයේ මැදම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ නැන්වීමක් සිදු කළ අතර මේ වන විට කණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කර ඇත්තේ තම මිල ගණන් කිසිදු වෙනසකින් තොරව ලබා දෙන බවයි පසුගිය මැදම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් යලිත් ඉහළ නැංවා තිබෙනවා ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම් මගින් අලෙවි කරන ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ මෙලෙසින් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 146ක් දක්වාද යුරෝ 4 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 158ක් දක්වාද යුරෝ 3 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 149ක් දක්වාද ඉහළ ගොස් තිබෙනවා ඩීසල් වර්ගයේ ඉන්ධන සලකා බැලීමේදී ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 118ක් ලෙසද එක්ස්ට්‍රා මිලි ඩීසල් ලීටරයක් රුපියල් 122ක් ලෙසද යුරෝ 4 වර්ගයේ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 129ක් ලෙසද ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉහළ නංවා තිබෙනවා මේ අතර ක්‍රියාත්මක වන පරිදි කණිජ තෙල් නීතිගත සංස්ථාවද පසුගිය මැදම රාත්‍රියේදී පියවර ගත්තේ ඉන්ධන මිල ගණන් ඉහළ නැන්වීමටයි කෙසේ වෙතත් ඉන්ධන මිල ගණන් ඉහළ නැන්වීම පිළිබඳව ජනතාව දැක්වූයේ මෙබඳු අදහසක් වැඩි උනායි කියලා ඉතින් අපි ජීවත් වෙන්න මේකින් එක වැඩි උනායි කියලා මේ ගෙදර තියා ඉන්න බෑ රටේ අනවශ්‍ය වියදම් කපහැරලා මේක සාහනයක් දෙනව නම් හොඳයි ඉතින් මිනිස්සුන්ට සමස්ත ජනතාවටම මේක අසීරු කාරණයක් දුප්පත් මිනිස්සුන්ට පොහොසත් මිනිස්සුන්ට කියලා නෑ හැම දෙනාටම මේ තත්ත්වය අමාරුයි ඒකයි අපිට කෙටියෙන් කියන්න තියෙන්නේ අපි සන්තෝෂ වෙනවා වැඩි කරාට ඉන්ධන මිල ගණන් වැඩිවීම සම්බන්ධව පාර්ලිමේන්තුවේදීත් මාධ්‍ය හමුවලත් මෙලෙස අදහස් පළ වුණා මාධ්‍ය වාර්තාකරුවන් ජනාධිපතිවරයා කියලා තියෙනවා කියලා තිල් පර්ණමිලටම දෙන්න කියලා කණිජ තෙල් නීතිගත සංස්ථාව සිපෙට්කෝ ආයතනයේ ඒකේ තනිකුත් කරලාද නිවේදනය සියලුම සිපෙට්කෝ බෙදුම් කරුවන් වෙත හිතවත් බෙදුම්කාර මහත්මියනි මහත්තුරුනි ඉන්ධන මිල ගණන් සංශෝධනය ගැන ඔබ අප සංස්ථාව සමග අසන්තබය ඇති බෙදුම් කාරත්ව දූර ගිවිසුම් පත අනුව සංස්ථාවේ ලිඛිත අවසරකින් තොරව ඔබගේ බෙදුම් පොලේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ නොහැකි. තවද මාධ්‍ය ආයතනවල පළවන පුවත් පදනම් කර ඔබ පිරුම් පොලේ ඉන්ධන මිල ගණන වෙනස් කිරීම කිසිසේත්ම සුදු නොකළ යුතු අතර එය බෙදුම්කාර ගිවිසුම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. ඒට අනුගත වීමට කටයුතු කරන ලෙස මෙයින් දන්වා සිටිමු. මොකද මේ තෙල් සංස්ථාව කියන්නේ පත්තරවල මාධ්‍යවල ගියාට තෙල් වැඩි කරා කියලා ඔයගොල්ලන්ට අපි අතර තියෙන ගිවිසුම අනුව තෙල් වැඩි කරන්න බෑ කියලා. දැන් කවුද මේ රට වග කියන්නේ? මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කරන තෙල් වැඩි කරනවා කියලා. ජනාධිපතිවරයා නිවේදනයක් දාලා කියනවා තෙල් පරණගාටම දෙන්න කියලා. තෙල් සංස්ථාව අලෙවි නියෝජිතයන්ට එවලා කියනවා ඕගොල්ලෝ සහ අපි අතර තිබෙන බැඳීම අනුව ඕගොල්ලන්ට මිල වැඩි කරන්න අයිතියක් නෑ මාධ්‍යවල වාර්තානු. අපි කියනකන් ඉන්න. ඊයේ රාත්‍රියේ 12 සිට මිල වැඩි කරනවායි කියලා අපි සියලු දෙනාම දැක්කා. හැබැයි මිල වැඩි කරලා තිබුණා. හැබැයි මේ මොහොත වෙන විට විශේෂ බාර අමාත්‍යතුමා මම හිතන ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා වෙන්නේ නැති මිල අඩු කරලා තියෙනවා. කෙසේ වෙතත් මේ වන විට විශේෂ චක්‍ර ලේඛයකට අනුව කණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරන්නේ තම ඉන්ධනවල මිල ගණන් කිසිදු වෙනසකින් තොරව ලබා දෙන බවයි. නමුත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසන්නේ ඉහළ නන්වන ලද මිල ගණන් අඩු කිරීම සඳහා තමන් වෙත නිවේදනයක් නොලැබුණු බවත් එබැවින් නව මිල ගණන් මගින් තම ඉන්ධන විකුණුම් සිදු කරන බවයි. නව ජනාධිපති ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වූ උදේ ආර් සෙන්වරත් මහතා පත් කර තිබෙනවා. නව ජනාධිපති ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වූ උදය ආර් සෙනවිරත්න මහතා පත් කර තිබෙනවා. ඒ මහතා අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. විද්‍යා තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ උදය ආර් සෙනවිරත්න මහතා මීට මාස කිහිපයකට පෙර එම ධුරයෙන් විශ්‍රාම ලැබූ අතර ඉන් අනතුරුව මෙම නව තනතුරට පත් කර තිබෙනවා. වසර 37කට අධික කාලයක් රාජ්‍ය සේවයේ නිරත වෙමින් විශාල පළපුරුද්දක්
සහ අධදකීම් සම්භාරයක් ඇති නිලධාරියෙකු වූ ඒ මහතා මීට පෙර අමාත්‍යංශ ගණනාවකම ලේකම්වරයෙකු, නියෝජ්‍ය ලේකම්වරයෙකු සහ අතිරේක ලේකම්වරයෙකු වශයෙන් සිය කාර්යභාරය ඉටු කර තිබෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන ඒ මහතා එම විශ්වවිද්‍යාලයේම ජනසන්නිවේදනය පිළිබඳව විද්‍යාපති උපාධිය ලබා ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන් සංවර්ධන සන්නිවේදනය පිළිබඳවත් පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ පළාත් පාලන අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් හදාරා තිබෙනවා. මේ අතර සයිටම් ආයතනයේ සිසුන් සහ දෙමව්පියන් සමග අද පෙරවරුවේ කොළඹ නෙළුම් පුකුණ රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවකට එක්ුණා. එම අවස්ථාවට අමාත්‍ය විජේදාස රාජපක්ෂ, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියා අඩ්මිරාල් ජේ.ජේ. රණසිංහ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. කිසිදු අයුරකින් විද්‍යුත් මුද්‍රිත හෝ සමාජ මාධ්‍යන්ට වාරණයක් සිදු කිරීමට අපහසු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංකන සමරවීර මහතා පවසනවා. ඒ අද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී විශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගීම සඳහා පැවැත්වීමට නියමිත ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වුණා. එහිදී මෙම සම්මාන උළෙලේ නිල වෙබ්බඩවිය හඳුන්වා දීමද සිදු කෙරුණා. විශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපිත කිරීම උදෙසා ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 විශිෂ්ටතා ඇගීම් සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. විස්තර සඳහා පහත සඳහන් වෙබ් අඩවියට පිවිසින්න. නිදහස කියන දේ කවදාවත් වල්බුරු වෙන්නේ නැහැ. කවදාවත් අපි අඩු කරන්න උත්සාහ කරන්නත් හොඳ නැහැ. ඒ තියෙන නිදහසට මූණ දෙන්න පුළුවන් ශක්තියක් තියෙන තරුණ පරම්පරාවක් අධ්‍යාපනය තුළින් අපි බිහි කරන්න ඕන. ඇත්ත වශයෙන්ම වෙබ්සයිට් වාරණය කරන එක නෙමෙයි තියෙන නැත්තම් නවත්තන එක නෙමෙයි නැත්තම් පාලනය කරන එක නෙමෙයි. වෙබ්සයිට් වලින් ජනතාවගේ ප්‍රගතියට අපි එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි තෝරගන්න පුළුවන් පරම්පරාවක් හදාගන්න ඕන. ඒක අමන්නම් හිතන්නේ මේ රටේ වෙච්ච ආන්දෝලනාත්මක සිද්ධිය ඒකයි කියලා. අවුරුදු 10ක් තිස්සේ සෙන්ට්‍රල් බැංක් එකේ හොරකම් ගැන නොලියපු අය අපගේ ලබා දීපු ජනමාධ්‍ය නිදහස යටතේ, අපි ලබා දීපු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ, ජනාධිපති කොමිසම යටතේ මේ තොරතුරු එක රාශි කරගෙන පවතින රජයටම අලිවතාවක් කරකවල ගහන්න හදනවා නම් ඒක කමන්නේ. හිටපු මහ බැංකු අධිපති කරපු හොරකම් ඊට වඩා වැඩි. මම මේක වගකීමකින් කියනවා. සත්‍ය ප්‍රවෘත්ති සාක්ෂි ඇතිව වෙබ් අඩවිවල පළ කරන විට ඒ වෙබ් අඩවි වලට බාධා පමුණුවනලු. නෑ, ඇත්ත වශයෙන්ම මේ වෙබ් අඩවියෝ පුවත්පත් හෝ විද්‍යුත් මාධ්‍ය වාරණය කිරීම මේ යුගයේ ඉතාමත්ම අපහසු වැඩක්. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවිච්ච වාර්තා පිළිබඳව CID එක පරීක්ෂණ පවත්වනයි කියලා. මම නෑ ඔය CID පරීක්ෂණ ගැන මුකුත් දන්නේ නෑ. ඒ පුවත්පතේ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුටත් ඩොලර් 38,000ක් දුන්නයි කියලා තියෙනවා. මේ වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ පිළිගන්නව නම් අපිට අනිත් පැත්ත බොරුයි කියලා හිතන්නත් අමාරුයි. මට මේක වුණා නම් මම සල්ලි බලන්නේ නැතුව මගේ කීර්ති නාමය ආරක්ෂා කරගන්න මම නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට නඩු දානවා. එහෙමනම් මේ තරම් කියද්දි චීනෙන් චරිත සාතික අරගෙන මේකෙන් ගැලවෙන්න බලන්නේ නැතුව අපි කෙලින්ම චෝදනාව කරපු පුද්ගලයා එහෙම නැත්නම් පුවත්පතට එරෙහිව කටයුතු කරන්න ඕනේ. පළාත් සභා ඡන්දය කල් දැමීමකින් තොරව පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ ආඩ්වෙන්නි ලාස්සිරිනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. පළාත් සභා මැතිවරණය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වෙනවා. පළාත් සභා මැතිවරණය කල් දැමීම පිළිබඳව පළාත් සභා තුනක මැතිවරණය දැනට කල් දාලා තිබෙනවා. තවත් ලබන මාසෙ විසුරුවන්නට නියමිතයි. උතුරු පළාත් සභාව, වායව පළාත් සභාව විසුරුවනවා, සබරගමුව පළාත් සභාව විසුරුවනවා. ඒතර පළාත් සභා හයක් වෙනවා. හැබැයි අද වෙනකන් ආණ්ඩුව මැතිවරණය පවත්වන දිනය පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළා නැහැ. උන් කොට්ටාෂි නිර්ණයක් ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේ කථානායකතුමා පැය ගාණක් අරගෙන මන්ත්‍රීවරු වෙනකන් ඉඳලා තුනෙන් දෙක වැඩි ඡන්දයේ සම්මත කළා. කොට්ටාෂි ක්‍රමයේ අනුව රටේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි කියලා. මේ කොට්ටාෂ නිර්ණය කිරීමේ වාර්තාව තම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ. සියලු 50-50 අනුපාතය අනුව මන්ත්‍රීවරුන් පත් කිරීමේදී පළාත් පාලන ආයතනවල ඇතිවෙච්ච අවුලට වඩා වැඩි අවුලක් මේ පළාත් සභාවල බලය නිර්ණය කිරීමේදී ඇති වුණා කියන කාරණේ බොහොම පැහැදිලි වෙලා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ක්‍රමවේදයට ආණ්ඩුව මැතිවරණය පවත්වන්නේ නැහැ. කොමසාරිස්තුමා, සභාපතිතුමා මැතිවරණ කොමිසමේ ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන් මේ තත්ත්වය යටතේ මැතිවරණ පවත්වන්නේ නැත්නම් ඔහුට ඉල්ලා අස්වෙන්න පවා සිදු වෙයි කියලා.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධව අද පාර්ලිමේන්තුවේදීද දැඩි කතාබහක් ඇති වුණා. මේ ඒ පිළිබඳවයි. මේ පාර්ලිමේන්තුවේ ලොකු වගකීමක් තිබෙනවා. මේ දෛනික පීඩනය, දෛනික දේශපාලන කරුණු දිහා බලන්නේ නැතුව, එක එක දේශපාලන පක්ෂවල තියෙන පටවුමනාවන් දිහා බලන්නේ නැතුව, පැරණි දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වන්න කියන එක තමයි අපේ යෝජනා වෙලා තිබෙන්නේ. පළාත් පාලන විෂයභාර අමතිවරයා එතුමා තමයි ලංකාවේ ඡන්ද තියෙන වෙලාව තීන්දුව කරන අමතිවරයා. එතුමා බලනවා, නැකත් බලනවා, ආණ්ඩුවට වාසිද අවාසිද කියලා. ඒ නැකත අනුව ගිහිල්ලා ජනාධිපතිතුමාට කියනවා මේ වෙලාව නම් හොඳයි අපිට කියලා. හැබැයි ගිය පාර දීපු නැකත වැරදුනා. කතාවක් තියෙනවා ගම්වල සාමාන්‍ය බල්ලෝ නාවන්න ගෙනියන්න හරි අමාරුයි. බල්ලංග නාවන්න ගෙනියනකොට හරි අමාරුයි. බල්ලංග ගැට ගහගෙන බෙල්ලෙන් ඇදගෙන තමයි බල්ලෝ නාවන්න ගෙනියන්නේ. දැන් මේ ආණ්ඩුව හරියට ඡන්දකට ගෙනියනවා කියන්නේ බල්ලෝ නාවන්න ගෙනියනවා. දැන් බල්ලංග නම් ගැට ගහලා හරි පුළුවන් කොහොම හරි අදගෙන යන්න බුර බුර බෑ කිව්වත් මොනා කරාද. ඉතින් ආණ්ඩුවක් ඇදන් යන්න පුළුවන්. බෑ. නයාට අඳුකොළ වගේ මේ ආණ්ඩුවට මැතිවරණ. කලට වෙලාවට මැතිවරණ තිබිය යුතු නම් අපි මේ අතගගා අලුත් මැතිවරණ ක්‍රමයේ තියෙන අඩුපාඩු හදාගන්න කරන මේ උත්සාහය පැත්තක තියලා අපි පරණ ක්‍රමයට යා යුතුයි. අපි මේ තියෙන අලුත් ක්‍රමය හදන්න ගිහිල්ලා අපට කිසි විටක මේ දෙසැම්බර් වෙනකොට මැතිවරණයක් තියුණායි කියලා කවුරු කිව්වත් ඒක වෙන්නේ නැහැයි කියන එක පැහැදිලි. ඉතින් ඒ වගේ ප්‍රෝඩාවකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එකතු වීමට කවදත් සූදානම් නැහැ කියන එක මම ඉතාම පැහැදිලිව කියනවා. ඇයි එදා රාත්‍රියේ 3:02 ඕනේ කියලා ඡන්දේ සම්පිත කරේ? අපි එදා මේක වැරදි කියලා කියද්දි ඒකට උත්තරයක් කියන්න. අද කතාව නෙමෙයි. ඔබතුමා නැත්නම් ඔබතුමා ඡන්දේ පාවිච්චි කරා. ඔබතුමා මුස්ලිම් ප්‍රජාවට විශාල අසාධාරණ මේ සීමාන්නණය තුළ සිදුවෙලා තියෙනවා. 43 දෙනෙක් හිටපු තැන 13 දෙනෙක්. අපට කිසිසේත්ම පුළුවන්කමක් නැහැ මේකට එකඟ වෙන්න. මේ පළාත් සභා මැතිවරණයේදී මාදක සමහර අය කිව්ව මේ කාසිය උඩ දාලා සභාපති තෝරන තත්වයක් ඇති වී තිබෙනවා කියලා. අවස්තන් දෙකක මේක වුණා. අපේ රටේ හරියට ගත්තොත් ජනාධිපති තෝරන්න සමහර වෙලාව කාසිය උඩ දාලා. දැන් මේ සභාපතිලා දෙන්නේ තෝරපො මුළු ඡන්ද ක්‍රමෙම හේතු ගන්නන්න හැදුවා කාසිය උඩ දාලා සභාපතිව තෝරනවා කියලා. ඒ නිසා මේ තැන් දෙකක සභාපතිවරයා සමාන වීම නිසා ඒක මුළු ඡන්ද ක්‍රමයකටම දෝෂ ආරෝපණය කරන්නේ වැරදි. පැරණි ඡන්ද ක්‍රමයේ යටතේම යම් පක්ෂයකට මන්ත්‍රී දුර සංඛ්‍යාවක් ලැබුණා නම් එම මන්ත්‍රීවරු සංඛ්‍යාවේ එලෙසම මෙම ඡන්ද ක්‍රමයේ යටතේත් ලැබෙනවා. එනිසා මේ ඡන්ද ක්‍රමයේ විසින් කිසිසේත්ම පළාත් සභාවක් අස්ථාවර බවට පත් වෙන්නේ නැහැ. දැන් ඡන්ද ක්‍රමයක් හදන්න ගියත් රටකර නීතියක් හදන්න ගියත් පෙරටුකට ගන්න කුමක් අපිට කීයද? අපේ නියෝජනය කුමක්ද? ඒක විය යුතුවන් යම් නීතියක් හදනකොට අපි සකස් කළ යුතු වන්නේ ඒ නීතිය රටේ පොදු නීතියක් බවට පත් විය යුතුයි. අපි හැමදෙනාම මේ නීතියට යටත් විය යුතුයි. ඒ නීතිය හැමදෙනාටම බලපාන්නේ කොහොමද කියන සාකච්ඡාව තමයි අපි යා යුතු වන්නේ. හැබැයි අපි නීතියක් හදනකොට කල්පනා කරලා බලනවා මේ මුස්ලිම් අයට කොහොම වෙයිද? දෙමළ අයට කොහොම වෙයිද? සිංහල අයට කොහොම වෙයිද? එහෙම නීති හදන්න ඕන රටකට. ආණ්ඩුව බරපතල ව්‍යාධියකින් ඔත්පල වෙලා තියෙනවා. මැතිවරණ බීතිකාවෙන්, ඉලෙක්ෂන් ෆෝබියා එකකින් ආණ්ඩුව ඔත්පල වෙලා තියෙනවා. ඒ නිසා මේ මැතිවරණ තියන්න අපිට ආණ්ඩුවක් තුමනාවක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මෙතන සමහර මන්ත්‍රීවරු ඇඳුම් ඇඳගෙන කතා කරන්නේ කියන ප්‍රශ්නයක්. 3:02 ඡන්දයක් දීලා මේ ක්‍රමය වර්ණනා කරලා දැන් කියනවා මේ ක්‍රමය හොඳ නෑ කියලා. මේෂන් බාස්ගේ කතාව ගියක් හදනකොට ආයුධ වල අප්සෙට් එකක් කියන එක තමයි කතාව. හේතුව අපේ රවුෆ් හකීම් ඇමතුමත් අතීස්සුවා. අතීස්සුවා නම් වගකීමක් තියෙනවා තමුන්නාසල ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න. අත උස්සලා කියන්න බෑ අපි දැනගෙන හිටියේ නෑ ආණ්ඩුවේ අපට එකඟතාවයක් දුන්නා කියන එක. හුඟක් සුළු ජාතික පක්ෂයේ ෆුට්බෝඩ් එක නැගලා ජාතිවාදයෙන් ඡන්ද ඒ අවස්ථාව නැති වෙන එක තමයි ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ. නැතුව මේ ඡන්ද ක්‍රමයේ තුල mantri dura බෙදන්නේ සමානුපාතික ක්‍රමයට. ඒ නිසා කිසිම ජාතියකට අවාසිදායක තත්ත්වයක් උදා වෙන්නේ නැති එක මම වගකීමකින් ප්‍රකාශ කරනවා. ජාතික පක්ෂත් එක්ක සුළු ජාතිකයන් හිටියා. දැන් හුඟක් ජාතික පක්ෂ කරන්නේ සුළු ජාතික ඡන්ද අවුට්සෝස් කරන එක. අවුට්සෝස් කිරීම තුලින් අන්තිමට බල්ලා නැටන්නේ නැට්ටන වන විදියට. සිංගප්පූරුවේ පැවැත්වෙන 6 ජගත් පුරවර සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රණ වික්‍රමසිංහ මහතා මේ මාස 8 වෙනිදා සිංගප්පූරුව බලපිටත් යාමට නියමිතව තිබෙනවා. සිංගප්පූරුවේ පැවැත්වෙන 6 ජගත් පුරවර සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජලසති සමරුම සහ පිවිතුරු පරිසර සමුළුව යන සමුළුවලට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජූලි මාස 8 ඉරිදා පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත් යාමට නියමිතයි. අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියන්ග් ලුන්, නියුච අග්‍රාමාත්‍ය සහ ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය තර්මන් ෂණ්මුගරත්නම්, සිංගප්පූරු හිටපු අග්‍රාමාත්‍ය හා
හාගෝ චොක්ටුන් යන මහත්වරු ඇතුළු සිංගප්පූරු ආණ්ඩුවේ ඉහළ පෙළේ මැතිඅමතුරුන් කිහිප දෙනෙකුද හමුවීමට නියමිතයි. ජූලි මස 9 වනදා ජකත් පුරවර සමුළුවේ සමාරම්භක සැසියේදී නාගරික සංවර්ධනය සහ පරිසරය සුරකිමු මැයින් මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්. මෙවර සමුළුවේ තේමාව වන්නේ නවෝත්පාදනය සහ සහයෝගීතාව තුළින් අනාගතයට සුදුසු තිරසර නගර ඇති කිරීම යන්නයි. පසුගියදා පාර්ලිමේන්තුවේදී තමන් වෙත එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හට ඕනෑ ප්‍රණාලිකාවක විවාදයකට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අංශු මාරසිංහ මහතා පවසනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ජාතික විගණන පනත් විවාදය අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අංශු මාරසිංහ වෙත චෝදනා රැසක් එල්ල කරනු ලැබුවා. ජපානයේ වාහන එකලස් කරලා කඩලා විකුණලා ජපානයේ නඩුවක් තියෙනවා. මට පොඩ්ඩක් මේ මට ජපානයේ නඩු දෙනවා නම් මට ජපානයේ නඩු දෙනවා කතාවක් දෙන්න බෑනේ. මුලස්සනේ සභාපතිතුමනි ඔබතුමාගේ මව මිය ගියා එක මම දන්නවා. හැබැයි ප්‍රසන්න රණතුංග ඇමතුමාගෙන් අහන්න ලිපිණයි ඇඩ්‍රස් එකයි ඔක්කොම දෙන්නම්. හරි ඔබ සලකපු ආකාරයේ මම වැරදි නම් ඔබ සලකුවා නම් ඔබට දී. හැබැයි ජපානයේ වාහන කඩලා කෑඩි කඩලා විකුණලා ගරු මන්ත්‍රීතුමා මේක නඩු විමල් වීරවංශ ඇමතිතුමා අමාත්‍යංශ යටතේ හිටපු කවුද? සභාපතිවරයා, රාජ්‍ය ඉංජිනේරු නීතිගත සංස්ථාවේ සභාපතිවරයා. සෑම කොන්ත්‍රාත් කාර්යයකම 3% ගානේ කොමිෂන් ගත්තා. දැන් ජපානයෙන් කොම්පැනි වාගයක් ගෙනෙලා දැන් බිස්නස් කරන්න හදනවා. මේ අතර අදාළ චෝදනාවට පිළිතුරු ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා අද පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙලෙස අදහස් පළ කළා. එතුමා ඊයේ පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශ වැඩිදුරක් ඕනේ පාර්ලිමේන්තු ලොබියට ඇවිල්ලා කරන්නේ. මගේ මෑණියන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරා. මගේ මෑණියන් ජනවාරි වල නැසී ගියා. ඉතින් එතුමා මගේ මෑණියන් නැසී ගියකවත් දන්නේ නැතුව ඉතාමත් අපහසාත්මක ප්‍රකාශයක් කරා. ඒ හැදිච්ච පුතෙක් හැටියට මම ඊට වඩා ඊගෙන කියන්න කැමති නැහැ. එතුමාට කියන්න ඕන මේ ජපානයේ මම අවුරුදු 17ක් හිටපු කෙනෙක් විදියට ඒ ජපානයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක රාජකාරී කරපු මහාචාර්යවරයෙක් හැටියට ඉඳලා 2015 අගෝස්තු මාසේ තමයි මම මේ පදවිය අත්හැරලා පාර්ලිමේන්තුවට ආවේ. අපි දැන් විශේෂ අධිකරණ තුනක් ඇති කරනවා. ඒකාධිකරණයක් හිටානෙද්ද ඇති වෙනවා. තව විශේෂ අධිකරණ දෙකක් ඇති වෙනවා. ඒ හරහා එතුමාලාට පුළුවන් කඩිනමින් නඩු පවරන්න. ඉංජිනේරු සංස්ථාවේ මා සේවය කරනකොට එවැනි දෙයක් අරන් තිනවනවා නම් ඒ පුද්ගලයොත් එක්ක ඇවිල්ලා ප්‍රසිද්ධ ප්‍රකාශ කළ ඉක්මනටම මට නඩු දාන්න කියන ඉල්ලීම කරන එක අභියෝගයක් ඉක්මනටම කරන්න. අපි සත පහක්වත් මේ ක්‍රමතුවේදී තුල අපි අම්බ කරන්න ආවේ නැහැ. අනිවාර්යෙන් ඕනෑම නාලිකාවක ප්‍රසිද්ධ විවාදයකට මම ආරාධනා කරනවා. හැබැයි මේ අභියෝගය පැහැර අරින්න එපා. හිටපු රාජ්‍ය අමාත්‍ය විජය කලා මහේශ්වරන් මහත්මියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. සමස්තයක් හැටියට මම දකින දෙයක් තමයි පහුගිය කාලෙදී අනවශ්‍ය වැඩ කටයුතු කරපු අවස්ථා අනන්ත අප්‍රමාණ තිබුණා. නමුත් අද අපි දකින දෙයක් තමයි ඊට හාත්පසින්ම වෙනස් වැඩපිළිවෙලක් යන්නේ. අද විපක්ෂය වෙන්න පුළුවන්, රජය වෙන්න පුළුවන්. ඒ වුණාට මේ හැම දිනාටම වැරද්ද නම් වැරද්දට අවශ්‍ය තීන්දුව తీරන අද අරගන්නවා. ඉතින් ඒක මම හිතන්නේ අපි ලබාපු ලොකුම ජයග්‍රහණයක්. ඉතින් ඒ නිසා වැරද්ද කරපු කෙනෙක් නම් මම වැරද්දක් කරා නම් මම කියන්නේ මට වුණත් නීතිය පැත්තෙන් ගත යුතු සියලු පියවර ගන්න ඕනේ. මොකද අපි ඇවිල්ලා තියෙන්නේ බලාපොරොත්තුවක් විශ්වාසයක් තියලා මේ රටට ජනතාවට වැරදි කරපු ඕනම කෙනෙකුට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක ඉතින් විනය පරීක්ෂණයක් කරගෙන ගියාට පස්සේ ගන්න තීරණයක්. ඒක මම ගන්න තීන්දුවක් නෙමෙයි. ඒක ජනාධිපතිතුමත් අගමැතිතුමත් ගන්න තීන්දුවක්. ඒක මේ රටට ත්‍රස්තවාදයක් අවශ්‍යයි කියලා කවුරු හරි කියනවා නම් මම හිතන්නේ ඇත්තටම මානසික වෛද්‍යවරු ළඟට ගෙනියන්න ඕනේ. උතුරේ කාන්තා අපයෝජනේ ළමා අපයෝජනේ වැඩි වෙලා මත්ද්‍රව්‍ය වැඩි වෙලා කියලා ඒක උතුරේ නෙමෙයි දකුණෙත් වාර්තා වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවීමක් කාන්තා අපයෝජන ළමා අපයෝජන සිද්ධ වෙනවා. නමුත් මේවා මඩින්න ත්‍රස්තවාදී සංවිධානයක් ඇති කරන්න ඕන කියලා කියනෝනේ. ඒක ලොකුම මම හිතන්නේ විහිළුවක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා මේ උතුරේ මන්ත්‍රීවරියගේ කාරණා පිළිබඳව විභාගයක් කරනවා. දැන් මේ මන්ත්‍රීතුමිය තනතුරෙන් අස් වෙලා මදින්නේ මේ කරපුවා වැරද්දට යා පාර්ලිමේන්තුවෙන් අස් වෙන්න ඕන. පාර්ලිමේන්තුවෙන් අස් කරන්න ඕන. ඒක දින්නේ කතානායකයාට. කතානායකතුමා කල්පනා කරන්නේ මේ හරියට මේ පවතින මැතිවරණ ක්‍රමය තුළ පාර්ලිමේන්තුවේ සිටින බහුතරය එහි සිටීමට සුදුසු නොවන බව අමාත්‍ය මනෝ ගණේෂන් මහතා පවසනවා.
පානතර ශ්‍රී සුමංගල බාලිකා මහාවිද්‍යාලයේ අද පැවති දෙමළ දිනේ ආරාධිතයා ලෙස සහභාගී වුණේ අමාත්‍ය මනෝ ගණේෂන් මහතායි. එහිදී අදහස් දක්වූ අමාත්‍යවරයා පැවසුවේ සිංහල පාසලක් ලෙස දෙමළ දිනේ සැමරීම උතුරට ආදර්ශයක් බවයි. උතුරේ ඉන්න විග්නේශරණලට, විජයකලාලට, ඒ දේශපාලන නායකයරුන්ට මම හිතනවා මේ පානතර ශ්‍රී සුමංගල බාලිකා මහාවිද්‍යාලයේ සිට සුභවාදී පණිවිඩයක් තමුන්නාන්සලා යවලා තිනවාද? බලාපොරොත්තු වෙනවා විග්නේශර මහත්මයා ඇතුළු උතුරේ නායකවරුන් ඒ ඉන්න ගුරුවරුන් ඒ ඉන්න තරුණ තරුණියෝ ඒ වගේම ඒ සමානව සුභවාදී පණිවිඩය උතුරේ සිට දකුණට යවන්න ඕන කියලා ඉල්ලීමක් කරනවා. කටාදන්න එක අර 225 දෙනාට විතර බාර දෙන්න නිකන් ඉන්නවා. මතක් කරන්න කැමති. අපේ පාලිවිද 225 දෙනෙක් ඉන්නවා. 225 දෙනකින් වැඩිම කෙන 50 දෙනෙක් අර ඉතුරු අය එතන ඉන්න සුදුසුකම් තියන අය නෙවෙයි මට දන්නවා. සමරටම කියන දේ අහලා පාලිමිත්ති මගේ සහෝදර මන්ත්‍රී බලගේ තරහ වෙයි. තරහ වෙනමට කවන්නම ඇත්ත කියන්න ඕනේ. නොසුදුසු අය වැස්සට පහලයට අයින් වෙච්ච වගේ පාලිමිත්‍ර වෙලා ඉන්නවා. මොකද පාලිමිත්‍රයේ කියලා මන්ත්‍රීකම දරන කැබිනට් කියලා ඇමතිකම දරන්ට සුදුසුකම තියන අය ගුවක් අය. පාලිමිත්‍ර පිටේ ඉන්නවා. මොකද මැතිවරණ ක්‍රමයේ තුල ගිහිල්ලා ඡන්ද ලබාගෙන ගාගෙන මරාගෙන බැනගෙන පාලිමිත්‍ර නිසා ඇකියාව තියෙන, ඔළුවක් තියෙන, පපුවක් තියෙන, අදමත තියෙන අය පිටේ ඉන්නවා. මේ රට කවදාවත් කරුණා කරලා අර 225 කියලා ඉලක්කයට පමණක් බාර දෙන්න නම් ඉඳිපා. අර කාගේ රට මේක? සතුටු වෙනා මේ අවස්ථාවේදී අපේ ආණ්ඩුව යටතේ කවදාද නැති විදියට දූෂණයට භීෂණයට අපරාධයට විරුද්ධව මහජන නෙගටිව තියෙනවා. පක්ෂ බෙදෙන් තොරව, ජාති බෙදෙන් තොරව වැරදි පුරාණ ජනතාවද පාට වෙනවා. කෑ ගන්න හොඳයි. මේ තේරුම් වෙන්නේ ඊයේ වකවානු ඒ වගේ වැරදි තිබුණා. වකවානු තමයි වැරදි දිනවා කියලා නෙවෙයි. ඒ කාලේ ඔක පූස්පැට විදියේ. පාර්ලිමේන්තු පූස්පැට විදියේ. කැබිනට්ගේ පුස්පැට විදියේ දැන් මාධ්‍යවේදී බලන්න ජනපතිවරයාට අත්දික් කළ කතා කරනවා, අගමැතිවරයාට අත්දික් කතා කරනවා, අපිට තේ අත්දික් කළ කතා කරනවා. එයාට අමරු වැටෙන්නේ නැහැ, සුදු වැටෙන්නේ නැහැ, මරන්නේ නැහැ, ගහන්නේ නැහැ, ගිනි තියන්නේ නැහැ, කරන්නේ නැහැ. මේයි අපි නම් කරනවා වගේ අපි නම් කරලා සංවාද කරනවා. එහෙම කරන්න ඕනේ. ජනතාවද එතනයි ඉන්නේ. ඉර වෙලා කොටු වෙලා නැවේ. ප්‍රජාතන්ත්‍රවාදී දැන් තවරු වෙලා තියෙනවා. තවරු මේ පදනම කරගෙන ඊට පස්සේ යන්නේ නැතුව ඉස්සරහට යමු. ඒත් සමගින් අපගේ සවස හය පුවත් විකාශනී මාවට පත්වනවා. දවස උසුම් කළ තවත් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ වෙබ්පත් වේවන www.cnews.lk වෙබ්පත් වේවත. එනේ තමෙමු රාත්‍රී 9:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.